අයිබෝවන් අපි අද ගිලුම් කරන පන්තිය ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ කරන්නේ ප්‍රශ්න පත්‍ර පන්තිය අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ ආන්තික පිරිවැය කරන පාඩමට අදාළ විභාග ප්‍රශ්න. අපි අද යනවා 2017 අවුරුද්දට. දැන් 17 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය ගත්තම ඒකේ 7 වෙනි ප්‍රශ්නය පිරිවැය කරන පාඩම් වලට අදාළ වෙනවා. හත්වෙනි පළවෙනි කොටස තියෙන්නේ තොග මට්ටංගණය කිරීම. මම දැම්ම එක සාකච්ඡා කරන්න නැහැ. අපි දැන් කතා කරමින් ඉන්නේ මේ දවස්වල ආර්ථික පිරිවැය කරන පාඩම වල ප්‍රශ්න විතරක් නිසා. 7 වෙනි ප්‍රශ්නේ ආ කොටසේ ඔන්න තියෙනවා ආර්ථික පිරිවැය කරන පාඩමට අදාළ ගැටලු. හරි, දැන් වාගේ පේපර් පොත ළඟ ඇති. අපි මේ ප්‍රශ්නේ බලමු. විශේෂිත අවශ්‍යතා සහිත පාසල් ළමුන්ගේ භාවිතය සඳහා ආනයනික උපාංග විකලස් කිරීමේ කිරීමේ වරද තියෙනවා. මේ පොත බැලුවම විකලස් කිරීමේ පරිගණක නිෂ්පාදනය කිරීමට සමාගමක් සැලසුම් කරමින් සිටී. පරිගණකයක විකුණුම් වෙන රුපියල් 50,000ක් ලෙස තීරණය කර ඇති අතර අපේක්ෂා කරන පිරිවැය පහදින් දෙනවා. ඒකෙදී බලපත්‍ර ගාස්තුව දෙන මාසයකට අපිට මෙච්චර දවසක් මෙතුවක් මේ අපි හදපු ගණන් වලදී අපිට දුන්නේ වාර්ෂික ඇස්තමේන්තු. දැන් මෙතන බලපත්‍ර ගාස්තුව දෙන්නේ මාසයකට. මේ බල මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඒක තමයි අපි මේ ගණනේ දකින්නේ වෙනස. ඊළඟට වැටු සුපරේක්ෂක වරුන්ට මාසයකට 80,000. ඒක නිස්සාරව ගණන් ගෙවනම එකල සේවකයන්ට ගෙවන්නේ මාසයකට 1,000ක්. ඒක විචල්‍ය මුදලක්. ඒ කියන්නේ ඒකක ප්‍රමාණය අනුව වෙනස් වෙන වියදමක්. කුලිය ඒක වසරකටම 360,000ක් දෙනවා. මේව හරි වැදගත්. අපි මේ ගණන කියවද්දී ගෙවන්නේ කොමන කාලයකට කියලා දැනගන්න එක. රක්ෂණය මාසයකට 40,000ක්. ද්‍රව්‍ය පිරිවැය ඒකකයකට 12,000ක්. ඒ කියන්නේ ඒක විචල්‍ය පිරිවැය. ඊළඟට අන්තිමට උපදේශකයන්ගේ දෙදරෙක්ගේ ගාස්තුව ඒකත් මාසයකට ගෙවන්නේ ඒක නිස්සාර වේදම කැරි ගන්නනේ මාසෙට ගෙවන පදියට රුපියල් ලක්ෂයක් දෙන්න. අවශ්‍ය වන්නේ අංක 1 මාසික මුළු ස්ථාවර පිරිවැය අයිතමයන් වෙන වෙනම දක්වන්න. මට මතකයි පහුගිය පන්තියේදී අපෙන් සමයක් ඇහුවා අර විස්තරාත්මක වලියන්න ඕනද, ඒ කියන්නේ වියදම් ටික නම් කර කර ඉන්න ඕනද කියලා. දැන් බලන්න මේ වගේ වෙලාවකදී අපි අයිතමයන් වෙන වෙනම දක්වන්න. අන්න එහෙමනම් ස්ථාවර පිරිවැය හැදින්නේ මොනවද කියලා වචනයෙන් පැහැදිලි කරලා වටිනාකම වෙනවා ඔයාට දක්වන්න වෙනවා. මේකෙදී වැදගත් වචනය ස්ථාවර පිරිවැය නෙමෙයි මාසික. අපි මේ වටිනාකම ඉදිරිපත් කරන්නේ මාසයකට අදාළ කරගෙන. එහෙනම් අපි මේ කුලිය ගත්තොතින් අනිත් පියලන් ඔක්කොම මාසයකට දෙන්නේ කුලිය විතරක් දීලා තියෙනවා අපට අවුරුද්දකට නේද, වසරකට කියලා දීලා තියෙනවා. එහෙනම් ඔයා ස්ථාවර පිරිවැය ගණනය කරද්දී කුලිය 300,000 ගන්න එපා. ඒක 12න් බෙදලා මාසයකට රුපියල් 30,000 තුල ගන්න. හරි, එහෙනම් ස්ථාවර පිරිවැය වගේ පොතේ ගණනය කරගන්න. මම ඒ අතර බෝඩ් එකේ උත්තරේ ලියා ගන්නම්. හැබැයි ඔයා බෝඩ් එක නබලා මුලින්ම ස්ථාවර පිරිවැය කීයද කියලා හොයන්න. ඔයා උත්තරේ අරගෙන ඊළඟට ස්ක්‍රීන් එක දිහා බලන්න.
මම උත්තරය අරගෙන අවසන්. මට එනවා උත්තරයක බලපත්‍ර ගාස්තුව රුපියල් 50,000ක්, ඊළඟට සුපරීක්ෂණ වැටුප තියෙනවා රුපියල් 80,000ක්, කුලිය 360 දොළහින් බැලුවම 30,000ක් වෙනවා, රක්ෂණයට 40,000ක්, උපදේශන වැටුප ලක්ෂයක්. 170ක් 250යි 300ක්. ලක්ෂ 3ක් වෙනවා. මම දහස් සංඛ්‍යාවලින් එක ගණනය කරලා පෙන්නුවේ. එතකොට 300ක්. ඒ කියන්නේ ලක්ෂ 3ක් වෙනවා ස්ථාවර පිරිවැය. පරත්තේ උත්තරය ආද කියලා බලන්න. ඊළඟට අපෙන් අහනවා මුළු පිරිවැය ආවරණය කිරීමට මාසිකව විකිණිය යුතු පරිගණක ගණන. අංක 1 මේ. අංක 2 ඒ ආකාරයෙන්ම ලියනවා. මුළු පිරිවැය ආවරණය කිරීමට මාසිකව විකිණිය යුතු ඒකක ගණන. ගණනය කරන සමීකරණය කියනවා ස්ථාවර පිරිවැය බෙදීම ඒකක ධාරකය. මෙන්න මුල් වියදම ආවරණය කර ගන්න අපි උපුරන මොන එක්ක ප්‍රමාණය කියලා සමාජ ලක්ෂණ මෙහාන්නේ. ඉතින් මට සංඛ්‍යා ආදේශ කරන්න මට ඉඩ තියලා දැන් අපි ස්ථාවර පිරිවැය දන්නවා ලක්ෂ 3යි. ස්ථාවර පිරිවැය ලක්ෂ 3 දන්නවා. ඒකක ධායකය දන්නේ නැහැ. මට ඒකක ධායකය හොයාගන්න වෙනවා. අපි දන්නවා ඒකක ධායකය ගණනය කරන්නේ විකුණුම් මිලේ විචල්‍ය වියදම් අඩු කරනවා. දැන් අපට ගණන ඇතුලේ කියනවා විකුණුම් මිල 50,000ක් කියලා. හැබැයි අපි විචල්‍ය වියදම් දන්නේ නැහැ. බලමු ඒක මොනවද විචල්‍ය වියදම් කියන්නේ කියලා. ගණන කෙවගෙන ඇති මම අර කිව්වා අතන එකලස් සේවකයන්ගේ වැටුප ගෙවන්නේ ඒකකයට 8,000ක් නේ. ඊළඟට ද්‍රව්‍ය පිරිවැය තියෙනවා ඒකකයට 12,000ක්. එහෙනම් එක එකටයක් එකස්තෝති 8,000ක් වෙනුවෙන් දාන්න ඕන සේවකයන්ට ද්‍රව්‍ය වෙමින් රුපියල් 10,000ක් වෙනම් කරන්න ඕන ඒකකයක් 10,000ක්. ඔය දෙක විතරයි තියෙන්නේ ඒකක විචල්‍ය වෙනවා. ඒ කියන්නේ 50න් අඩු වෙන්න ඕන නිසා කඩුදාම 10ක් වෙනවා 30,000. ඉතින් මම මෙතෙන් ආදේශ කරනවා 30,000. එහෙනම් වෙන උත්තරය ඒකක 10යි. අපේ ආයතනයේ මුල් වියදම ආවරණය කරගන්න අවුරුද්ද නෙවෙයි මාසයකට විකුණන්න ඕන ඒකක 10යි. හරි අපි යමු අංක 3ට. රුපියල් 150,000ක ලාභයක් ලබන්න නම් මාසයකට විකුණන්න ඕන ඒකක ප්‍රමාණයනවා. ඒ කියන්නේ අපේක්ෂිත ලාභය ලැබීමට විකිණිය යුතු ඒකක ප්‍රමාණය. අංක 3 කෙටලුව. අපේක්ෂිත ලාභය ලැබීමට විකිණිය යුතු ඒකක ගන්න. ආදාන සමීකරණය ස්ථාවර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කරනවා. ඒ දෙකේ එකතුව බෙදනවා ඒකක දායකය. ස්ථාවර පිරිවැය හොයාගත්තා ලක්ෂ 3ක්. අපේක්ෂිත ලාභය රුපියල් 150,000. මේ එකතුව බෙදලා එක දායකය රුපියල් 30,000. උත්තරය නම් ඒකක 15ක් නේ. 550,000 30න් බෙදුවම එක 15ක් උත්තරයට එනවා. හරි. ඊළඟට අංක 4. ඒකක වැටුප වෙනුවට එකලස් සේවකයන් 80,000ක මුළු වාර්ෂික වැටුපක් ගෙවන්නේ නම් මුළු පිරිවැය ආවරණය කිරීමට මාසික යුතු ඒකක. දැන් එකලස් සේවකයන්ට එකක් හැදුවොත් 8,000ක් ගෙවනවා. ඒක විචල්‍ය වියදමක්. එහෙම නොගෙවා එකා සේවකයාට මාසයකට 80,000ක ස්ථාවර වැටුපක් ගෙවනවා.
එහෙමනම් අපේ මුළු වියදම ආවරණය කරගන්න විකුණන්න ඕන එකක ප්‍රමාණය අහනවා. ඉතින් මේක තමයි සමීකරණය. මුළු පිරිවැය ආවරණය කිරීමට මාසික යුනිට් එක ගන්න. අපි කෙටියෙන් එන break even point තමයි ලක්ෂය කියලා. මේක සමීකරණය. ස්ථාවර පිරිවැය ඒකක දායකයෙන් බෙදෙනවා. දැන් ස්ථාවර පිරිවැය වෙනස් වෙනවනේ. මෙන්න ළම අපි ගණන එක ස්ථාවර පිරිවැය. ලක්ෂ 3යි. ඒ එකලස් සේවකයන්ට ඒකකයකට 8000ක් ගෙවනවා නම් يعني කලින් තියෙන තත්ත්වය අනුව ස්ථාවර පිරිවැය ලක්ෂ 3යි. දැන් තත්ත්වය වෙනස් වෙනවා. දැන් කියනවා එකලස් සේවකයන්ට කැලි ගන්න ගෙවන්නේ නැහැ. එහෙමනේ කියන්නේ ඒකක මත වැටුප වෙනුවට එක සේවකයන්ට 80000ක මුළු මාසික වැටුපක් ගෙවන්නේ නම් ඒ කියන්නේ එකලස් කරන ඒකක ප්‍රමාණය අමතක කරලා එකලස් සේවකයාට අර අනිත් සුපරීක්ෂක වැටුප වගේ මේ 80000ක් ගෙවන්න කැලි ගන්න නෙමෙයි. එහෙනම් ලක්ෂ 3 ස්ථාවර පිරිවැයක් කියක් වෙනවද 380000ක් වෙනවා. අලුත් ස්ථාවර පිරිවැය 380000. ඒක 30000 කියන එකට දායකයෙන් බෙදන්න බෑ. අපි 30000 කොහොමද ගත්තේ? අපි 30000 ගත්තේ විකුණුම් මිල තිබුණා 50000යි. ඒකෙන් අඩු කළා අර එක සේවකයන්ට කෙව් 8000ක් අමුද්‍රව්‍ය පිරිවැය 12000. අඩු කරලා 20ක් අඩු කළා තමයි දායකය ගත්තේ 30ක් කියන්නේ. දැන් එක සේවකයන්ට මාසෙකට 80000ක් ගෙවනවා නම් මේ 8000 යක ගෙවන්නේ නැහැ. එහෙනම් දැන් අලුත් විචල්ල වියදම කීයද? විකුණුම් මිල වෙනස් වෙන්නේ නැහැ. අමුද්‍රව්‍ය සඳහා 12000ක් නේද? ඔව්. ද්‍රව්‍ය පිරිවැය 12000 අඩු කළාම අලුත් දායකය එනවා කීයද? 5න් 12ක් කියාම දැන් අලුත් දායකය එනවා කීයද? 38ක් නේ. අතන එකක් තුනයි. අලුත් දායකය 38. එහෙනම් අපි දැන් 380000 අපි දන්නේ 38000. ඒක උත්තරය එනවා කියද 1.10 නේ. ඒකක 10. ඔන්න අංක හතරට උත්තර. අංක පහ එකලස් අංශය සංක්‍රිය කිරීම තුළින් එකලස් සේවකයෙකුට ඒකකයට ගෙවන ගැටුප 3000 දක්වා අඩු කර සිටිනම් මුළු ස්ථාවර පිරිවැය ආවරණය කිරීමට විකිනිතු එක් කරන මෙම සංක්‍රිය කිරීම සහ වාර්ෂික ස්ථාවර පිරිවැය 180000කින් වැඩි වෙනු ඇතයි අපි හේතු කර ඇත. එක සේවකයන්ට දැන් ඒ කියන්නේ මේ තත්ත්වයෙන් වෙනස් වෙනවා හතරවෙනි තත්ත්වයනේ. දැන් හතරවෙනි එක අමතක කරලා අපි තව විකල්පයකට යනවා. මොකද එකලස් අංශය සංක්‍රිය කරනවා. දැන් හතරවෙනි අවස්ථාවේදී අපි හිතුවේ එක සේවකයන්ට කැලි ගන්න ගෙවන්නේ 8000ම ගෙවන්නේ නැහැ. මාසෙකට 80000ක් ස්ථාවරට උපක් ගෙවන්නේ. ඒක ඔප්ෂන් එකක්. ඒක අමතක කරලා දැන් තව ඔප්ෂන් එකක් වෙනවා. මොකද්ද? සංක්‍රිය කරනවා. හැබැයි ඒකෙන් අර එකලස් සේවකයන්ට ගෙවන වැටුප 5000කින් අඩු කරලා 8000ක් ගෙවනවනේ. දැන් 8000 3000 දක්වා අඩු කරන්න හැකියයි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ සංක්‍රිය කිරීම නිසා වාර්ෂික ස්ථාවර පිරිවැය 180000කින් වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් තියෙන ස්ථාවර පිරිවැය අවුරුද්දකට 180000කින් වැඩි වෙනවා. එහෙමනම් අපි අපෙන් අහනවා මාසයකට විකුණන්න පුළුවන් ඒකක ප්‍රමාණය කීයද කියලා. මාසික පිරිවැය ආවරණය කරගන්න. හරි අපි බලමු. ඒත් ඉතින් මේ සමීකරණයමයි මම මෙතන සංඛ්‍යා ආදේශ කරනවා. දැන් ස්ථාවර පිරිවැය ගණනය කිරීම තමයි වැඩේ තියෙන්නේ. ලක්ෂ 3 නම් නෙමෙයි. නේද? දැන් අපිට කිව්වනේ දැන් ඒ කියන්නේ මේ වන විට තියෙන පළවෙනි අස්තමේන්තුවට අනුව අපේ ස්ථාවර පිරිවැය ලක්ෂ 3යි. සංක්‍රිය කළොත් අවුරුද්දකට තව 180000ක් එකතු වෙනවා ස්ථාවර වියදමක්. මේ ලක්ෂ 3 ගැන අවුරුද්දක වියදම නෙමෙයි ළමයි මාසෙක. එහෙනම්
මාසෙකට 180000 කියා කිව් වෙනවා 180000 අමතර වෙනවා කරනවා අවුරුද්දකට අපි දැන් මේක මාසයකට කීයද කියලා හොයාගන්න ඕන එනවා 10යි 6යි 5000 නේ 5000 කෙනවා එහෙනම් තව අමතරව එකතු වෙනවා 180000 මෙදුවම 15000 යනවා ස්ථාවර පිරිමය දැන් 315000ක් මම මෙහෙම ගන්නවා පාර 15000 ලැබුණේ කොහොමද කියන එක ඕන නම් දැනගන්න මෙන්න මෙහෙම ලියා ගන්න ඈ මෙන්න මෙහෙම තමයි 15000 ආවේ කියන්නේ අමතරව එන ස්ථාවර පිරිමය දුන්නේ අවුරුද්දකට කියලා ඒකෙන් 12 එකක් ගත්තා මොකද අපි මේ මාසික දස්ස ගණනය කරන නිසා ඒකේ දායකය දාලුත් ඒකේ දායකයක් තියෙන්නේ ඒකේ දායකය ගන්නේ කරන කිතුම් මිශ්‍රියල් වල නරුතක ඔයා ගන්න අලුත් ඒකේ දායකය අලුත් ඒකක දායකයේදී විපුරුමේ නඩු කරනවා එකලස් සේවකයන්ට ගෙවන්න තියෙන නම් 3000යි කියනවනේ අපිට පැහැදිලිව නේද එකලස් සේවකයන්ට ගෙවන්න බටක 3000 දක්වා අඩු කරන්න පුළුවන් ඒ වගේමයි ද්‍රව්‍ය පිරවැය ගැන කිව්වෙත් සත්‍යන්නේ එහෙනම් ද්‍රව්‍ය පිරවැය කියනවා කියද්ද 5000 එහෙනම් මේ වතාවේ විචල්්‍ය විතර තියෙන 18යි 18ක් අඩු කළාම එනවා 16යි 32 ආ sorry ද්‍රව්‍ය පිරිමය 15 නෙමෙයි නේ ද්‍රව්‍ය පිරිමය 12යි මට හරිුණා ද්‍රව්‍ය පිරිමය 12යි කියන්නේ එතකොට විචල්්‍ය විතර එකතුව 15 ඒ අනුව අලුත් දායකය 35 එහෙනම් දායකයෙන් බෙදෙනවා 35000 බෙදෙනවා 315000 35000 බෙදන්න එතකොට එනවා 9යි නේ 350යි නේ 10ක් කියන්නේ එකෙන් 315 බෙදීම 35 9 විකුණන්න ඕනේ එකක ප්‍රමාණය එකක 9 එහෙම වුණොත් මාසයකට එකක 9ක් විකුණන්න පුළුවන් මුළු වියදම අපිට ආවරණය කරගන්න හරි ඒක තමයි අපිට 17 අවුරුද්දේදී කරන්න තිබුණු ගැටලුව ලකුණු 10ක කොටසක් අපි ඊළඟට යන්න තියෙන 18 අවුරුද්දට 18 අවුරුද්දේ ප්‍රශ්න අංක 7 දෙවෙනි කොටස හරි යමු 18 පේපරේ පෙරලා ගන්න ඒකේ 7 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස අපි ඊළඟට සාකච්ඡා කරන්න තියෙනවා හරි දැන් වාගේ ස්ක්‍රීන් එකේ පේන්නේ 18 අවුරුද්දේ විභාග ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නේ ආ කොටස මහනුවර පිහිටි අධ්‍යාපන ආයතනයක් ගිණුම් කරන ඩිප්ලෝමාවක් හඳුන්වා දීමට සැලසුම් කරමින් සිටි එය කුලියදගත් ස්ථානයක සති අන්තවල පවත්වනු ලබයි පාඨමාලාව විෂයන් 10කින් සමන්විත වෙනවා සෑම විෂයක්ම පැය 15ක් උගන්වනවා ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකක් පැය 15යි සබ්ජෙක්ට් 10ක් ඉගෙන ගන්නවා කියන්නේ සම්පූර්ණ පැය ප්‍රමාණය පැය 150ක් ඒ කියන්නේ මාස 6ටමනේ මාසෙකට කියලා නැහැනේ මෙම පාඨමාලාවෙහි කාලය මාස 6යි. ඒ කියන්නේ මාස 6ට ළමයිට උගන්වන පැය 150ක්. පාඨමාලාව අවසානයේ සෑම සිසුවෙකු විසින්ම ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. එක ව්‍යාපෘති වාර්තාවක් ළමෙක් ඉදිරිපත් කරන්න ඕන පුරෝපතනයන් ඔන්න දෙනම ඔයාලට. ආදායම් දෙකයි තියෙන්නේ ආයතනය පැත්තෙන් පාඨමාලා ගාස්තුව 60000ක්. ඒ කියන්නේ මාස 6 කෝස් එක කරන 60000ක් ගෙවන්න ඕන විභාග කාස්තු ගෙවන්න ඕන එක ළමයි 5000ක් මේක විෂයන් 10ටම ඒ කියන්නේ සම්පූර්ණ විභාග කාස්තු ඉගෙනවා මේ කෝස් එක කරනවා නම් සම්පූර්ණයෙන් ඔයා ගෙවන්න ඕන 65000ක් කථිකාචාර වරුන්ට ගෙවන්නේ දේශන පැය ප්‍රමාණයක් පැයකට 2000ක් දැන් වාට හිතන විදිහට මේක ස්ථාවර වේද විචල්ල වේද දැන් මෙතනදී විචල්යද ස්ථාවරද කියලා අපි තීරණය කරන්න ඕනේ සිසුන් අනුව වෙනස් වන වියදම් විචල්යයි දැන් කථිකාචාර්යවරු ගෙවද්දී කථිකාචාර්යවරුන්ට ගෙවද්දී ළමයි ගණන වැඩි වුණා කියලා යාළට ගෙවන ගාන වෙනස් වෙන්නේ නැහැ එහෙනම් මේක ස්ථාවර පිරිවැයක් පැවරුම් ලකුණු කිරීමේ ගාස්තු එක විෂයකට එක් ශිෂ්‍යයෙකුට 600ක් ආයතනය ගෙවනවා ඒ කියන්නේ අර පැවරුම් ලකුණු කරන අයට එක සබ්ජෙක්ට් එකක් වෙනුවෙන් ඔයා මේක වෙනුවෙන් 600ක් ගෙවන්න ඕනේ. ඒක විචල්ය මොකද ළමයි ගාන අනුව වෙනස් වෙනවා.
ව්‍යාපෘති වාර්තා යි මේ ගාස්තු එක වාර්තය ළමයේ ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ඕනේ කෝස් එක අවසානයේ අන්න ඒක බලන 10000ක් ගැන එතකොට ඒකත් විචල්ය ඒ කියන්නේ ළමයි ගානන වෙනස් කරනවානේ ගෙවන ගාන දැන් මේව ගෙවන්නේ ආයතනය ආයතනය ගුරුවරුන්ට ගෙවන්න ඕන දේවල් කියන්නේ අධ්‍යයන ද්‍රව්‍ය එක් විෂයක් සඳහා 500 ඒකත් විචල්යයි පාඨමාලා කළමනාකරුගේ වැටුප මාසයකට ඒක ස්ථාවරයි කළමනාකරුට වැටුප ගෙවන්නේ මේ සිසුන් අනුව නෙමෙයි ඒක ස්ථාවරයි ගොඩනැගිලි කුලී මාසයකට 40000 එකත් ස්ථාවරයි මෙහෙයුම් වියදම් මාස 6ක කාල සීමාවකට 70000 එකත් ස්ථාවරයි ඒ කියන්නේ මෙහෙයුම් වියදම අපේ ළමයි ගාන අනුව වෙනස් වෙන්නේ නැහැ අනිවාර්යෙන්ම වෙන ගාණක් නේ ස්ථාවරයි විභාග වියදම් එක ළමයෙක්ගේ එක විෂයක් සඳහා ආයතනයට වියදම් වෙනවා රුපියල් 4000. එහෙනම් ඒකත් විචල්යයිනේ. ළමයි ප්‍රමාණය අනුව අපේ විභාග වියදම් වෙනස් වෙනවා. එහෙනම් ඒක විචල්ය වියදමක්. අවශ්‍ය වන්නේ දායකය පාඨමාලාවේ මුළු ස්ථාවර පිරිවැය. හරි. ගණනය කරගෙන යමු. ඔන්ලයින් ඉන්න අය හදලා ඉවරලා මට කියන්න. හරි දැන් මම 18 අවුරුද්දේ 7 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේ ඒකක දායකය ගණනය කර ගන්නවා පළවෙනි උත්තරේ විදියට ඒකක දායකය සමානයි ඒකක ආදායමනේ නැත්නම් ඔව් ඒකක ආදායම විතර ගන්න වෙන්නේ විකුරුම්බිර කියලා තියුණා නෑ නේද අඩු කිරීම ඒකක විචාල පිළිවෙය ඒකක ආදායම වෙන්නේ ළමයෙක්ගෙන් අයිති කරන මුදල රුපියල් 65000ක්. උඩින්ම කියන්නේ ආදායම කියලා. පාඨමාලා ගාස්තුව 60000ක්, විභාග ගාස්තුව 5000ක්, එකතුව 65000ක්. විචල්‍ය වියදම් අපි වෙනම ගණන් කරගන්න ඕන. මම මෙතන පෙරවණක් විචල්‍ය වියදම් පෙන්වන්නම්. මෙන්න මේ දේවල්. මොනවද? වගේ දේශන ගාස්තු ස්ථාවර තවරුම් ලකුණු කිරීමේ ගාස්තුව විචාරය. දැන් මෙතනදී එක විෂයකට ළමයෙක් වෙනුවෙන් දරන්න ඕන රුපියල් 6000ක් නේ. මොකද විෂයන් 10ක් මේ කාලය ඇතුළත ගණනවා. විෂයන් 10ක්. ඒක තවරුම් ලකුණු කිරීමේ ගාස්තු එක් ශිෂ්‍යයෙක්ට එක විෂයකට 600ක්. එතකොට 600 10ක් ළමයෙක්ට දරන්න වෙනවා ඒ කියන්නේ එතනින් තවරුම් ලකුණු කිරීමේ ගාස්තුව 6000ක් ව්‍යාපෘති වාර්තාවට 10000ක් එක ළමයෙක් හදන්නේ එක ව්‍යාපෘතියයි ඒක ඇගීමට 10000ක් ඊළඟට අධ්‍යයන ද්‍රව්‍ය වලදී කියන්නේ එක ශිෂ්‍යයෙකුට එක විෂයක් වෙනුවෙන් 500ක අධ්‍යයන ද්‍රව්‍ය දෙනවා. එතකොට එක ළමයෙක්ට 5000ක ද්‍රව්‍ය දෙනවා නේද? විෂය 10ක් නේ. එහෙනම් 500 වැඩි කිරීම 10 එතනින් ගන්නවා 5000ක පිටමක්. ඊළඟට පාඨමාලා කළමනාකරුගේ වැටුප ඒක ස්ථාවර වියදමක්, ගොඩනැගිලි කුලී ස්ථාවර වියදමක්, මෙහෙයුම් වියදම් ස්ථාවර විභාග වියදම් විචාරය. එතනින් 4000ක් ඒ කියන්නේ එක විෂයකට ළමයෙක්ගෙන් විභාග වේලක සඳහා 400ක විදමක් කරනවා නම් විෂය 10ක් ළමයෙක් කෙනෙක් සිටිනවා නම් එතන විදම 4000ක්. එහෙනම් ඔන්න විචල්‍ය විදම් වල එකතු වෙනවා 16 21 25000ක්. විචල්‍ය විදම් වල එකතු වෙන 25000ක්. ඒක මෙතනින් අඩු කරනවා. දැන් එනවා ඒක දායකය රුපියල් 40000. එක ළමයෙක්ගේ දායකය රුපියල් 40000ක් කියලා විතරේට ආවා. අංක දෙක පාඨමාලාවේ මුළු ස්ථාවර පිරිවැය. අංක දෙක මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය දේශන ගාස්තු වෙනවා. දේශන ගාස්තු. දේශක වරුන්ට පැයකට ගෙවන්න ඕන 2000ක්. මේ දේශක වරුන්ගෙන් අපි ගන්නවා පැය කීයක සේවයක්ද
බලන්න විෂයන් 10ක් සමන්විත වෙනවා එක විෂයකට පැය 15ක් ගන්නවා එහෙනම් පැය 150ක් සේවය ගන්නවා 10 වැඩි කිරීම 15 150ක් සේවය ගන්නවා මෙන්න දේශන ගාස්තු වියදම වෙනවා දෙවරක් 15 30යි 1 2 3 4 1 2 3 4 කියන්නේ ලක්ෂ 3ක දේශන ගාස්තු අපට දරන්න වෙනවා ඊට අමතරව කලමනාකරුගේ වැටුප මාසයකට 45000ක් ඒක ස්ථාවර වියදමක් කලමනාකරු වැටුප මාසයකට 45000ක් මාස 6ක පාඨමාලාවක් කියද ළමයි ඉන්නේ අමන්ද වයසනේ අරත් එකවර ගණන් හදා ගන්නවා අරයි 270000ක් වෙනවා 270000 10 වලින් ක්‍රියුණා ලේසියිනේ ඊළඟට ගොඩනැගිලි කුලී මාසයකට 40000ක් ගොඩනැගිලි කුලී මාසයකට 40000ක් නම් මාස 6කට 4 6 4යි 240000 මේ මාස 6 වෙනද ඊළඟට මෙහෙයුම් වියදම් මෙහෙයුම් වියදම් මාස 6ක කාල සීමාවට 70000ක් ඒ කියන්නේ මාස 6ටම 70000ක මෙහෙයුම් වියදම් ඒක 6ෙන් වැඩි කරන්න බෑ නේද ඒකත් එකතු කළා ඔන්න ස්ථාවර වියදම් ඉතරයි එළම් පුත් නෑ විභාග වියදම් ළමයින්ට හරි ඔන්න ස්ථාවර වියදම් එකතු වෙනවා කියන්නේ 7යි 7යි 14යි 14යි 4යි 18යි 1ක් ඉතිරි 5යි 3යි 8යි ස්ථාවර වියදම් එකතු 800000 ස්ථාවර වියදම් එකතු රුපියල් 800000 හරි අංක 3 පාඨමාලාවේ මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා බලාගත යුතු විශේෂ අංක 3 මුළු පිරිවැය ආවරණය කිරීමට බදවා ගත යුතු සිතුම් ගන්න සමාජ ලක්ෂණය මේ අහන්නේ සමීකරණය ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය මුළු විදම ආවරණය කර ගන්න බදවා ගන්න සිසු සංඛ්‍යාව කියන්නේ සමච්ඡේද ලක්ෂිත ළඟා වීමට අවශ්‍ය එක් ප්‍රමාණය. ස්ථාවර පිරිවැය තියෙනවා 880000. ඒකක දායකය ගත්තා රුපියල් 40000ක්. නම් පිළිතුර වෙනවා සිසුන් කියද 22ක් සිසු සංඛ්‍යාව 22ක් අංක 4 රුපියල් ලක්ෂ 2ක ලාභයක් ලබන්න බදවා ගන්න ඕන සිසු සංඛ්‍යාව 4 අපේක්ෂිත ලාභය නැත ලක්ෂ 2ක ලාභය ලැබීමට අවශ්‍ය සිසු ගණන සමීකරණය අදන්නවා ස්ථාවර පිරිවැය එකතු කරනවා අපේක්ෂිත ලාභය ඒ දෙක එකතු ව බෙදනවා ඒකේ දායකය ස්ථාවර පිරිවැය 880000 අපේක්ෂිත ලාභය රුපියල් ලක්ෂ 2ක් ඒක දායකය නම රුපියල් 40000 45ක් වෙනවා නේ 27යි උත්තරේ ඉන්නේ 880 එකතු කිරීම 200 බෙදනවා 40න් 27ක් වෙනවා උත්තරේ දැන් ඔසිසු සංඛ්‍යාව 27ක් ඔන්න අපේ 4 වෙනි උත්තරේ
අපේක්ෂිත ලාභය සහ පදවාගත සිසුන් සංඛ්‍යාව පිරිවරින් 350,000 හා 30,000 නම් එක් ශිෂ්‍යයෙක්ගෙන් අය කළ යුතු අවම පාඨමාලා ගාස්තුව අහමු. හරි. ඒ කියන්නේ අපේක්ෂිත ලාභය වෙනුවට ආදේශ කරන්න ඕන රුපියල් 350,000. ඒ ලාභය ලබන්න අවශ්‍ය සිසුන් ප්‍රමාණය අපි තනින් තීරණය කරලා ඉවරයි. සිසුන් ප්‍රමාණය අපිට ඕන 30. එහෙනම් එක ළමයකින් අපි කීයක් අය කළ යුතුද? ඒකම තමයි සමීකරණය. අන්දර අංක පහට උත්තරේ ගන්න යන්නේ. මේ සමීකරණය තමයි ආදේශ කරන්න වෙන්නේ. මේ අංක පහ පිළිතුරද? ස්ථාවර පිළිවෙල වෙනසක් කියන්නේ නැහැ. ස්ථාවර පිරිවැය 880,000 තියෙන්නේ. අපේක්ෂිත ලාභයට රුපියල් 350,000 ආදේශ කරනවා. අපේක්ෂා කරන ලාභය අපි දන්නේ නැහැ. අපේ සෝරි දායකය අපි දන්නේ නැහැ. ළමයි බදව ගන්න පුළුවන් වෙන 30. එහෙනම් 30 මෙතෙන්ට ආදේශ කරනවා. සුළු ගානක්. මේ පදේ මේ පැත්තරෙන්දී එහෙම විදිහේම x කියලා ලියා ගන්න පුළුවන්. සමාන වෙනවා ඈත ගියා වැඩි ඉන්නේ. 880 එකතු කිරීම 305 කියදෙන මෙතන 1230 නේ. නම් x කියන්නේ කියලා විතර ගන්න පුළුවන්. 1230 විදිහම 30. එතනින් එනවා හතලිස් එක්දා. දැන් මේක නේ උත්තරේ. හතලිස් එක්දා හයි කියලා කිව්වොත් එතනින් අපිට ගන්න වෙන්නේ 10 නේද? දැන් මේ මෙතන මේ x කියලා ආදේශ කරන්නේ මොකද්ද? ඒක 10 කියන්නේ. 10 කියන්නේ අපි අහන්නේ මොකද්ද? අවම ගාස්තුව. 10 කේ කොහොමද විකුණුම් බිල හොයන්නේ? අය කරන ගානවා හොයන්න කොහොමද මෙන්න? අපි දන්නව නම් 10 කේ දායක දන්නවා කියද? 41,000. ඒ කියන්නේ ළමයි 30කින් 305,000 ගන්න නම් දායකය තියෙනවා 41,000. ඉතින් දායකය 41,000ක් නම් අපේ ආදායම අපි දන්නේ නැත්තේ හැබැයි විචල් විදිම දන්නවා. කියලා තිබුණේ හතක නේද? විචල් විදිම 25,000ක් නේ. කවර මැසේජ් එකක් දානකෝ විචල් විදිම කියද කියලා මම මැකුවනේ. මට මතක වුණේ 25,000යි 65,000යි. ඔව්. 25,000. එහෙනම් විචල විදම 25 අඩු කළාම තමයි 41 ආවේ. එහෙනම් ආදායම හොයන්න මතක කරන්න ඕනේ 41 25 එකතු කරන්න ඕන. ඒ නිසා උත්තරෙ මෙහෙන් ගියා නම් ඒක නිසා අය කළ යුතු පාඨමාලා ගාස්තුවනේ විභාග ගාස්තු අමතක කරන්න වෙනව නේද? හය නෙවෙයි. විභාග ගාස්තු හලන්න වෙනව නේ. හරි. අයතල යුතු ගාස්තු. දැන් මෙතනින් අපට එනවා ඍණ 25 පැත්තට ගියාම 41ට 25ක් එකතු කළාම මුළු ආදායම ඒවා කියද්ද 66ක්. ඒක නෙමෙයි ගාණ. 66 කියන විභාග ගාස්තුවත් එක්කනේ නේද? මොකද ආදායම ඇතුළේ තියෙනවා පාඨමාලා ගාස්තුව සහ විභාග ගාස්තුව කියන දෙකම. එතකොට දායකය හරහා දායකයේ 41ක් අපි මෙතනින් ගත්තා. දායකයේ 41ක් කියලා ඒකේට විචල විදම ගලපුවම 25 සම්පූර්ණ ආදායම වෙනවා 66. එහෙනම් 66,000න් අර විභාග ගාස්තුව 5000 පැත්තකට කළාම පාඨමාලා ගාස්තුව වෙන්න ඕන කියද්ද රුපියල් 61,000 උත්තරේට ඉන්නවා. හරි. ඒ අපි කතා කළේ 18 අවුරුද්ද ගැන.
ඔන්ලයින් ඉන්නයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් නැත්නම් 19 අවුරුද්දට යන්න. තමයි ගැටුම් තියෙනවද ඔයාලට? ඔන්න අපි 19 අවුරුද්දට ආවා. 19 අවුරුද්දේ ප්‍රශ්න අංක 5. ඒකේ දෙවෙනි කොටස ආ කොටසේ මෙන්න මෙහෙම කියනවා. පාසලක් එහි ගුරුවරුන්ගේ වාර්ෂික චාරිකාව සැලසුම් කරමින් සිටි පාසලෙහි ගිණුම් කරන ගුරුවරයා චාරිකා සඳහා පහත තොරතුරු ලැස්තියි කර ඇත. ගාස්තුව තීරණය කරලා 1500යි ගුරුවරයෙක්ගෙන් අය කරන්නේ මේ තෙල් මිල වැඩි වෙන කලින්. දැන් නම් ඒක ආශ්‍රිත වෙන බෑනේ. ආසන 40ක දාරිතාවයක් සහිත එක් බස් හතයක ගාස්තුව කුලිය 40000ක් රීදුරු සහ සහායකට ගෙවන්න ඕන දවසකට 2000ක් ගුරුවරයෙක්ගේ සංග්‍රහ වියදම අපි දන්නේ නැහැ කියනවා. පිරිවැය ආවරණය කිරීමට අවශ්‍ය ගුරුවරු සංඛ්‍යාව 100ක්. චාරිකා සඳහා අපේක්ෂිත උපරිම ගුරුවරු සංඛ්‍යාව 120ක්. ඒ කියන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක ළඟා වෙන ළමයි ළමයි ගුරුවරු යන ගුරුවරු 100ක් එකවුන්ට් සර් බලාපොරොත්තු වෙනවා. හැබැයි අන චාරිකා සම්පූර්ණ ගුරුවරු සංඛ්‍යාව බලාපොරොත්තු වෙන්නේ 120ක්. හරි. එහෙනම් දීපු තොරතුරු ඇසුරින් ඔයා ගණනය කිරීම පටන් ගන්න. මම පොඩි වෙලාවක් දෙන්නම් ඔන්ලයින් ඉන්නයිට. හරි එහෙනම් මම 19 අවුරුද්දට යනවා. 19 අවුරුද්දේ ප්‍රශ්න අංක 5 දෙවෙනි කොටසේ අපිට මුලින්ම කියනවා ගුරුවරුන්ගේ චාරිකාවේ මුළු ස්ථාවර පිරිවැය ගණනය කරන්න කියන. මුළු ස්ථාවර පිරිවැයට අපිට මුලින්ම ගන්න වෙනවා බස්සත කුලිය. දැන් බස්සතයකට යන්න පුළුවන් දැන් එක කොන්දේසියක් වෙනවනේ අපි එක් බසයක ගමන් කරන ගුරුරු සංඛ්‍යාව එහි ආසන ධාරිතාවයට සීමා කරනවා. අපි ට්‍රිප් යන කාලේ වගේ නෙමෙයි. එතන වාඩි වෙලා යන්න ඕන හැමෝටම. ඉතකන යන්න. ෆුඩ් බෝඩ් එකේ යවන්නලා යන්න. ඒ බිම වාඩි වෙන්න එහෙම බෑ. සීට් ගන්නට ගෙනියන්නේ. එතකොට බස්සතයක ආසන තියෙන 40ක්. ගුරුවරු යන උපරිම බලාපොරොත්තු වෙනවා 120ක්. එහෙනම් 120ක් ඉන්න ගුරුවරු ප්‍රමාණය 40 බැගින් බස් සත තුනක නංවා ගන්න වෙනවා නේද? එහෙනම් බස් සත තුනක කුලිය බලන්න වෙනවා. එක බස් සතයකට කුලිය රුපියල් 40000ක්. එහෙමනම් එතනින් එනවා රුපියල් 120000ක්. බස් සඳහා රුපියල් 120ක් ගෙවන්න ඕන. ඊළඟට රියදුරු සහායක දීමනා රුපියල් 2000ක් එක බසයක රියදුරු සහ සහායක. ඉතින් බසයක රියදුරු සහ සහායක දීමනා 2000ක් නම් බස් තුනකට දැන් ගෙවන්න ඕන 6000ක්. ඒ අනුව ස්ථාවර වියදම් තියෙනවා 126000. වෙන මොකුත් නැහැ. ඔන්න ස්ථාවර වියදම් දෙක. ගුරුවරයෙකුගේ දායකයෙක්. දායකයෙක්. දැන් දායකය හොයන්න නම් අපට දෙන්න ඕන අය කරන ගාස්තුව දීලා තියෙනවා 1500ක්. විචල්‍ය වියදම් දෙන්න ඕන. ඒක දීලා නැහැ. නේද? සංග්‍රහ වියදම් වල තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්. ඒ කියන්නේ විචල්‍ය වියදම් දීලා නැහැ. එහෙනම් දායකය කොහෙන්ද හොයාගන්නේ? මෙන්න මේ සමීකරණය. break even point. ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය. මොකද අපි ස්ථාවර පිරිවැය sorry ඒකක දා සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක ප්‍රමාණය 100ක්. ඒක කියනවද ඔයාලට? මේකෙන් මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා අවශ්‍ය ගුරුවරු සංඛ්‍යාව 100ක්. මුළු පිරිවැය ආවරණය කරගන්න අවශ්‍ය ගුරුවරු සංඛ්‍යාව කියන්නේ සම්මච්ඡේද ලක්ෂ්‍ය එකක ප්‍රමාණය 100ක්. ඒක දන්නවා. දැන් අපි ස්ථාවර පිරිවැය දන්නවා 126000. දන්නත් දායකය. හරි. දැන් ඔයාලට ගණිතය විශ්වාස තියෙන්නේ x පදය මෙහාට එනවා, x මෙහෙ එනවා, 100 නම් මෙහෙ ගෙනෙනවා කරස් දෙකෙන්. එතකොට එන වදායකය රුපියල් 1260. ඒක දායකය සමානයි
මේ චාරිකාව ගැන ඔයාලගේ ගිලුම් කරන ගුරුවරයා දෙන්නේ එකම එක විචල්ල වියදමයි සංග්‍රහ විතර ඉන්න ටී-ෂර්ට් මුද්‍රණය කිරීම මොකොත් නැහැ ට්‍රිප් එක එක්ක යනවා සංග්‍රහ කරනවා එච්චරයි තියෙන විචල්ල වියදමයි ඉතින් මේ අහන්නේ විචල්ල වියදම අහන්නේ ඉතින් අපි දන්නව නම් ගුරුවරයෙක්ගෙන් අය කරන ගාස්තුව දන්නව නම් ඒක ඇතුළේ තියෙන දායකය දැන් හොයාගත්තා නම් විචල්ල විදන් වල සංග්‍රහ ගාස්තු හොයා ගන්න පුළුවන් අංක 3 සංග්‍රහ වියදම සමානයි අය කළ ගාස්තුව අනු කිරීම ඒකට දායකය මොකද මම මෙහෙම කියන්නේ ඔයා දන්නවා දායකය ගන්නේ කරන්නේ විකුණුම් මිලෙන් විචල්ල වේදන් අනු කරලා දැන් විකුණුම් මිල දන්නවනම් 1500ක් විකුණුම් මිල කියන්නේ මෙතන අය කරන ගාස්තුවනේ අය කරන ගාස්තුව ප්‍රශ්න පත්‍රයේ කියනවා 1500ක් කියලා දන්නවා දායකය හොයාගත්තා 1260 දන්නේ නැත්නම් විචල්ල වේදන් ඒ කියන්නේ සංග්‍රහ ගාස්තුව ඉතින් මේක හොයනවා මොකද කරන්නේ 1500ක 1260 අඩු කරන්න ඕනේ ඒක තමයි මම මෙතන මේ කරන්නේ 1500 අඩු කිරීම 1260 උත්තරය එනවා රුපියල් 240 240 සංග්‍රහ වියදම මේ උද්ධමනයට කලින් ඉස්සර කාල තිබිය තත්ත්වය අංක 4 චාරිකාවේ ආරක්ෂිත ආන්තිකයේ සංඛ්‍යාව සහ රුපියල් වටිනාකම ආරක්ෂිත ආන්තිකයේ margin of safety ගණනය කරන ආකාරයන් අපේ ටියුට් එකේ තියෙනවා අපේ වගේ ගණන් හැදුවා ආරක්ෂිත ආන්තිකය එක තව පැහැදිලි කළොතින් සමච්ඡේදන ලක්ෂ්‍ය ඉක්ම වූ විකුණුම ඒකක ප්‍රමාණය අපි මේක මුලින්ම ඒකක වලින් ගණනය කරනවා කොහොමද අත්මේන්තුගත මුළු ගුරුවරු සංඛ්‍යාව අඩු කිරීම ආරක්ෂිත ආන්තිකයේ ගුරුවරු සංඛ්‍යාව චාරිකාව යන්න බලාපොරොත්තු වෙනවා ගුරුවරු 120ක් හැබැයි ගුරුවරු 100ක් ගියොත් අපේ චාරිකාවේ මුළු වියදම ආවරණය වෙනවා එහෙනම් ආරක්ෂිත ආන්තිකය ගුරුවරු 100ද 20 ඒක රුපියල් වටිනාකම ආරක්ෂිත ආන්තිකය රුපියල් වලින් මේක වැඩි කරනවා ගාස්තු වෙයි. මිස්ස වැඩි කිරීම ගුරුවරයෙක්ගෙන් අය කරන මුදල 1500. ඉතින් යනවා 2 15 30 1 2 3 රුපියල් 30. ආරක්ෂිත රුපියල් 30000 කියලා ගන්න පුළුවන්. අංක 6. අපේක්ෂිත උපරිම ගුරුවරු සංඛ්‍යාව සහභාගී වෙන්නේ නම් චාරිකාවෙන් ලැබෙන අතිරික්ත මේක අපිට ක්‍රම දෙකකට උත්තරේ ගන්න පුළුවන් අතිරික්තය ඒ කියන්නේ ලාභය මේ කියන්නේ ඔයා හදන බොහෝ වෙලා හදන ක්‍රමයට මම ඵලයේ උත්තරේ ගන්න අංක 5 අතිරික්තය සමානයි ලාභය මේ කියන්නේ මුළු දායකය අඩු කිරීම ස්ථාවර පිටිවය විකුණුම් මිලෙන් විචල්ල විදන් අඩු කරා වෙනවා දායකය විචල්ල විදන් විතරයි අඩු වෙන්නේ ඒ දායකයෙන් ස්ථාවර විදන් අඩු කරා වෙනවා ලාභය ඉතින් මුළු දායකය කොහොමද හොයාගන්නේ අපි ඒකක දායකය හොයාගත්තා 1260 ඒකක දායකය 1260 ගුරුරු යනවා 120ක් ඔන්න මුළු දායකය එක්කෙනෙක්ගෙන් 1260 ක දායකයක් වෙනවා නම් 120කගේ දායකය මුළු දායකය ඒක අපි අඩු කරනවා ස්ථාවර පිරිවැය ස්ථාවර පිරිවැයව 126000
මේක ක්‍රමය. උත්තරේ ගන්න බලන්න. 1260 වැඩි කිරීම 120 151200 එකකින් අඩු කරනවා 26000ක් 125200ක් उत्तरे उत्तरे पंदा मैं अपने एमसीक्यू वर्दी वाले करते हैं पहले मामू क्यों हुआ विक्रम मिले विचार ले फिर वे अंकला हमें अपने गाना पुलवा दाय के अभी विक्रम मिले विचार ले जगह दूसरा हमें उत्तर अपने क्या ना गिनों करने ये दी आंतरिक फिर वे करने दी क्या दाय के එතකොට ඇත්තම මේ ධායක ඇතුලේ මොනවද තියෙන්නේ? ධායක ඇතුලේ තියෙන්නේ ඒකක ලාභය සහ ඒකක ස්ථාවර පිරිවැය. හරිද? දැන් මම මේක දවසකුත් පැහැදිලි කළා. එළ මෙහෙම. අපේ භාණ්ඩයක පිරිවැය කොටස් දෙකයි. ස්ථාවර පිරිවැය තියෙනවා. විචල පිරිවැය තියෙනවා අපි ආන්තික පිරිවැයේදී භාණ්ඩයක භාණ්ඩයක් ආන්තික පිරිවැය කරන තේරි පන්දිල අපි කතා කළා ඕනෑම විදමක් විචල්‍ය හෝ ස්ථාවර කියලා වර්ග කරන්න පුළුවන් ඒ කියන්නේ විදම් වර්ග දෙකයි තියෙන්නේ එක් වර්ගයක් ස්ථාවර අනිත් වර්ගයේ විචල්‍ය මේ දෙකේ කොට නිෂ්පාදල පිරිවැය භාණ්ඩයේ මුළු පිරිවැය භාණ්ඩයේ මුළු පිරිවැයට එකතු කරනවා ලාභය मुल निष्पादन विधम लाभ අපි එකෙන් දායකය කියලා අදහස් කරන්නේ මොකද්ද විකුණුම් මිලේ විචල්‍ය පිරිවැය අඩු කළා වෙන උත්තරය දායකය කියන්නේ විකුණුම් මිලේ විචල්‍ය පිරිවැය අඩු කළා වෙන උත්තරය එහෙනම් දායකය ඇතුලේ මොනවද තියෙන්නේ දායකය ඇතුලේ තියෙනවා අංග දෙකක් මොකක්ද අංග දෙක එකක් ස්ථාවර පිරිවැය ඒ කියන්නේ ඒකක සඳහා වෙන් කළ වියදම वैरदी प्रकाशे तोरा निवृद्धि प्रकाशे तोरा प्रकाश ने वैरदी मोहन क्या ඕනෑම අවස්ථාවක දායකය තුළ ස්ථාවර පිරිවැය හා ලාභය දක්නට ලැබේ. ඒක වැරදි. අපි සමච්ඡේදන ලක්ෂය break even point කියලා අදහස් කරන්නේ මොකද්ද? දැන් මේකට අනුව නම් 100. මොකද තමයි සමච්ඡේදන ලක්ෂය කියලා අදහස් කරන්නේ? මේ ලක්ෂයේදී අපේ ආදායම වියදමට සමාන වෙනවා. ප්‍රේක්ෂිවල් පොයින්ට් එකේදී ආදායම විදමට සමාන වෙනවා. එතනින් පසුව අපි ලාභ ලබන්න ගන්නෙ. හරිද? එතනින් පසුව අපි ලාභ ලබන්න ගන්නෙ. ඒ කියන්නේ දැන් ගුරුවරු 100ක් අපේ චාරිකාවට සම්බන්ධ වෙනවා කියන්නේ අපේ සමස්ත වියදම කිව්වම සමස්ත ස්ථාවර පිරිවැය කියලා 126000 ආවරණය වෙනවා. ඒ වගේමයි ගුරුවරුන් වෙනුවෙන් දරන්න වෙන විචාල විදත් එකත් ආවරණය වෙනවා. හරිද? එහෙනම් සමච්ඡේද ලක්ෂය ඉක්මවා යාමත් එක්කම අපේ දායකය ඇතුලේ ආයෙත් ඒ ගුරුවරුන්ගෙන් ස්ථාවර පිරිවැය ආවරණය කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් බිංදුවේ සිට ගුරුවරු සංඛ්‍යාව 100 දක්වා යන අතරතුර අපේ මේ දායකය ඇතුලේ
මේ දෙන්නම දිනනවා 101 ඉඳලා 120 නිරුර යන බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අමතර 20 ඒ කියන්නේ 100 break even point පහු කරලා පසු 101 102 ඒ 20 දෙනා තුලේ 10ක් ඇතුලේ ස්ථාවර පිරිවැය අන්තර්ගත වෙන්නේ නැහැ ඇයි ඒක පළවෙනි 100න් cover කරන පළවෙනි 100 දෙනා ආව කියන්නේ අපේ ස්ථාවර පිරිවැය එතනින් අපි ආයෙ කරගෙන ඉන්නවා එහෙනම් ඉතුරු 20 දෙනාගේ ආදායමෙන් අපිට එන්නේ මොකද්ද දායකය කියලා ලාභය කොහොමද ඉතුරු 20 දෙනාට අර සංග්‍රහ වේදන් දරන්න වෙනම ඒ කියන්නේ දැන් 101 ආව විචල් විදම 240 දරන්න ඕන තව එක්කෙනෙක් ආව තව විචල් විදම කියන්නේ අනිවාර්යෙන් 120ටම විචල් වේදන් දරන්න වෙනමනේ එහෙනම් විකුණුම් මිල විචල් විදම කරාම දායකය එනවා දායකය ඇතුළේ අර 20 දෙනා කිතු වෙන මොකද්ද ලාභය එහෙනම් මතක තියාගන්න හොඳට මතක තියාගන්න මේක විභාග කෙටි ප්‍රශ්නවලට වැදගත් සමච්ඡේදන ලක්ෂය ඉක්මවා යෑමෙන් පසුව අපේ දායකය යන මොකද්ද ඒකක ලාභය බලමු එහෙම වෙනවද කියලා දායකය අපි ගත්තා හොල්ඩ් එක මැක්කුවනේ දැන් ඒක තමයි දායකය 1268යි ඉන්න ගමන් හදුව ගන්න පොඩ්ඩක් 1268යි ඔව් දායකය තිබුණා 1260 සමච්ඡේද ලක්ෂයේ පසුව ඉනවා 20ක් ඒ කියන්නේ අවශ්‍ය දාන්තිකේ නේද ගුරුරයා 120යි නේ ගුරු වේග 120ක් යනවා ඒකෙන් 30 අඩු කළාම එනවා උත්තරේ 20ක් බලන්න කලින් උත්තරේ මොකද ආවේ කියලා 1260 වැඩි කිරීම 20 ඉතින් 5200 හරි නේ කලින් ආවේ තේ උත්තරේ මොකද ඉතින් 5200 මේ ප්‍රශ්න විසඳද්දි මේ දෙන මොන විභාග වර්ෂවලදී අපි දකිනවා ඔය සාම්ප්‍රදායික අපි නිතරම පාවිච්චි කරන සමීකරණයෙන් පිට සමීකරණ පාවිච්චි කරන ඉංග්‍රීසි විසඳන ආකාරයේ MCQ ප්‍රශ්න එනවා අපේ පළවෙනි පිටරේට ඒ නිසා මම මේක කියුවේ හරි අංක 6 නතරිටිස්වන්දස්සියල ක්‍රම දෙකකින් එකට උත්තර ගන්න පුළුවන් අංක 6 ගුරුරුන් 90 පමණක් සහභාගී වන්නේ නම් මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා ගුරුවරයෙක් කියලා ඉතල යුතු ගාස්තු. ආ. ඒකවුන්ටින් සර් බලාපොරොත්තුනේ ගුරුරු 100ක් අරන් ගිහිල්ලා එයාගෙන් 1500කින් 1500 ගන්න අය කරලා ට්‍රිප් එක චේක් කරන්න. හැබැයි අන්තිමට ගුරුරු 90 ඉන්න ඉන්නේ. දැන් 90 දෙනාගෙන් චාරිකාව යනවා. එහෙනම් ගාස්තු ටිකක් එහා මෙහා වෙනවා. කියන්නේ අඩුතර මේ 100ක් ආවොත් මේ ගාස්තු 1500 හැදුවේ. දැන් එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. අනුදෙනෙක් යන්නේ චාරිකාව යන්නත් ඕන. එහෙනම් අපි බලමු අංක 6ට උත්තරේ මොකද කියලා. ගුරුවරු අනුදෙනෙකු සහභාගී වෙන්නේ නම් අය කළ යුතු ගාස්තුව. මෙන්න මේ සමීකරණය. ස්ථාවර පිරිවැය බෙදීම ඒකක සායිතිය දැන් මෙතන සමච්ඡේද ලක්ෂය වශයෙන් ගන්නවා 90 ස්ථාවර පිරිවැය 126000 ගන්නවා අලුත් දායකය හොයා ගන්න ඕනේ හරි කරමු නැත්නම් x වෙනුවට මම නිරවන්න නව දායකය කියලා සමානයි 126000 හරස් කුණි තෙබ්බෙදෙනවා 90 වෙබ්බෙදෙනවා උත්තරේ නැතිවද දස් හරසිය ඒවල අලුත් දායකය නව දායකය රුපියල් 1400ක් එම නිසා නව ගාස්තුව කියලා 1400 එකතු කරනවා 240ක සංග්‍රහ වේදාව එනවා වගේ නව ගාස්තුව රුපියල් 1600 සංග්‍රහ වේදන් දරන්න එපා මේක තව ක්‍රමයකින් හදන්න පුළුවන් තව ක්‍රමයකින් හදන්න පුළුවන් දැන් ඒකක ස්ථාවර පිරිවැය හොයා ගන්නවා ඒකක ස්ථාවර පිරිවැය 126000ක් නේ මුල් ස්ථාවර පිරිවැය ඒ කියන්නේ
ඔව් බස් එක 40යිනේ. බස් එක 40යි නම් ඔව් බස් තුනක් යන වෙනවනේ. එකයි බස් එක 40යි බස් එක 80යි 90ක් යන බස් තුනක් යනවනේ. බස් තුනක් යනවා කියන්නේ එතන මුල් ස්ථාවර පිරිවැ 126000. මේක මෙතන 90යි. 126000 90 බෙදුව වෙනවා. ආයේ මේක හදන්නේ 1400යි. ඒක කිස්තාවර පිරිවැ යනවා 1400ක්. ඒකද එකතු කරනවා ඒකක විචාල පිළිවය 240. ඒ ඉන්නේ මේකම තමයි අවදානම් පිළිතුරලා තියෙන ඉස්තාවර පිළිවය. ඔව් ඒකම අපි කරලා තියෙන්නේ මේ විදිහට අපේ ගැලේ සතහනක් ආකාරයෙන් හදන්න පුළුවන් ප්‍රකාශන ඇතුළත නැත්නම් මේ සමීකරණ ආදේශ කරන x කියලා කොහෙලා ඒක 10 කියලා මතක තියාගෙන 10කට ආයි ඒකක විචල විදන් අනු කරලා අයිකලිතු ගාස්තු හොයාගන්න පුළුවන්. හරි එහෙනම් අපි සාකච්ඡා කරේ 19 අවුරුද්ද යනවා 2020 අවුරුද්දට. අපි 20 අවුරුද්දෙන් සාකච්ඡා කිරීම නතර කරනවා 21 22 අවුරුද්දකේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර එකවර සාකච්ඡා කරමු විභාග අසන්න උනාම. හරි පටන් ගමු 2020 අවුරුද්ද. 2020 අවුරුද්දේ ප්‍රශ්න අංක 6 ඊ කොටස කොවිඩ් ඇවිල්ලා අපිට අපේ නරක කාලේ පටන් ගත්ත අවුරුදු නේද 2020. ඊට කලින් සහරාන් පොඩි ආතල් එකක් දුන්නා 19 බෝම්බ ගහලා 20 හොඳටම අපිට සෙට් වුණා අපේ අවසනාව. 19 සෝරි කොවිඩ් 19 වෛරස් එක ආරක්ෂා වීම සඳහා උපදෙස් සතුනක් අත්පොතක් මුද්‍රණය කිරීමට සමිතියක් තීරණය කර ඇත. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට මෙම අත්පොත අත්සුම් යුගලයක් සහ මූණු ආවරණයක් සමග නොමිලේ බෙදා හැරීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහනකට සහභාගී වන සෑම ප්‍රතිලාභයක සඳහාම පියල් 1500 මගින් අනුග්‍රහකත්වයක් දැරීමට සබන් නිෂ්පාදක සමාගමක් එකතේ පළ කර ඇත. ඒ කියන්නේ දැන් සමිතියක් අත්පොතක් දෙනවා, අත් වැසුම් යුගලයක් දෙනවා, මූණු ආවරණයක් දෙනවා. එතකොට සබන් නිෂ්පාදකයා විත් කියනවා ප්‍රතිලාභ ලබා ගන්නා එක පුද්ගලයෙක් ගාන 1500ක් සමිතියට දෙන්නම් කියලා. සමිතිය ආදායම 1500. එතෙන්දී අපිට මේ වැඩසටහනේ පුරවකතනය කළ වියදම් තියෙනවා. අත්පොත හදන්නම් වෛද්‍යවරුන්ගේ උපදෙස් ඕන, ඒකට 30,000ක් වෙන් කරන්න වෙනවා. එක දහස් වලින් කියලා තියෙන්නේ මගේ සොෆ්ට් කොපි එක වැරදීමක්. එහෙම නොතින් බුදුවම බර ගාණක් නෙවෙයි. ඉච්චර ડોක්ටර්ස් වලට ගෙවන්න අපිට හයියක් නැහැ. මේක රුපියල්. හරි. අත්පොත මුද්‍රණය කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ උපදේශන ගාස්තු රුපියල් 30,000. ඊළඟට අත්පොතක මුද්‍රණ දැන් උපදේශන ගාස්තු එකවරක් ගෙවන ගාණ පොත් කීයක් ගෙවුවත් 30,000 ડોක්ටර්ස් වලට ගෙවන්න ඒක 30,000. අත්පොතක මුද්‍රණ පිරිවැය විචල්යයි 700. අත්පොත සංස්කරණය කිරීමේ පිරිවැය ස්ථාවර 25,000. ළඟට ඡේදයක් ලිවීම සඳහා පිරිවැය 125. ඒ වගේ ඡේද 7ක් තිබුණා. ඒක විචල්යයිද? ආ සෝරි. ඒක එක වතාවයිනේ ලියන්නේ. ඒක කියන්නේ තමයි ටයිප් කරනවා කියන එකනේ. ඒකෙන්දී පරිච්ඡේද හතක් තියෙනවා. ඔව් අක එක වතාවයි කියන්නේ ඒක ස්ථාවරයිනේ. ඊළඟට චිත්‍ර ඇඳීමට 10,000ක් වෙනවා. ඒකත් ස්ථාවර බෙදමක්. ඊළඟට යතුරු පිටුවක් සඳහා යතුරු ලියන පිටාරක ලියන උත්තරයිනේ. මේක යතුරු ලියන වෙනම තියෙන ටයිප් කරන්න තියෙනවා. පිටුවකට රුපියල් 300යි. පොතේ පිටු තියෙනවා 50ක්. ඊළඟට අත්සුම් දෙනව නොමිලේ එකට රුපියල් 100ක් එකක් විචල්ය. අර යතුරු ලියන පිරිවැය ස්ථාවර මුහුණු ආවරණ පිරිවැය විචල්ය. හරි. අපර දැන් කියනවා මුළු ස්ථාවර පිරිවැය සහ ප්‍රතිලාභයක සඳහා විචල්්‍ය පිරිවැය ගණනය කරන්න කියලා ගණනය කරමු.
මම පොඩි වෙලාවක් දෙන්නම් රෙකෝඩින් සෝරි මේ ඔන්ලයින් ඉන්න අයට රෙකෝඩින් බලනකොට මම පොඩි සංශෝධනයක් කරනවා මෙතන මේ ඡේදයක් ලිවීම සඳහා පරිච්ඡේද 7යි තියෙන්නේ ඒකට එක ඡේදයකට 10000 125 තිබුණ එක වැරදිලා තිබුණ එක ටයිප් වෙච්ච දෙයක් පේපරේ තියෙන 10000 හරි අපි බලමු එහෙනම් මුළු ස්ථාවර පිරිවය මුල් ස්ථාවර පිළිවෙල අපි කලින් කතා කළා වගේ උපදේශ වෛද්‍යවරුන්ගේ උපදේශන ගාස්තු ගන්න ඕන අංක 1 මුල් ස්ථාවර පිළිවෙල මුලින්ම වෛද්‍ය උපදේශන ගාස්තු එතනින් යනවා 30000 නේද මුද්‍රණ අත්පොතක මුද්‍රණ පිළිවෙල කියන්නේ විචාලය. මම මේ දෙකම එකවර ගන්නම්. මෙතනින් ගන්නවා ඒකක විචාල පිළිවෙල. මොන්නේ 10 තියෙන්නේ. ප්‍රතිලාභයක සඳහා විචාල පිළිවෙල. තමයි. එතකොට ප්‍රතිලාභයක අත්පොතක් දෙනවා. ඒකට 700ක් වෙනවා. අත්පොත් මුද්‍රණ පිළිවෙල 700ක් සංස්කරණය කිරීමේ පිළිවෙල 25000 ස්ථාවර ඊළඟට පරිච්ඡේද ලිවීම ස්ථාවරයි පරිච්ඡේද කොහොමද ලියන්නේ කියන්නේ පරිච්ඡේද ලිවීම පරිච්ඡේදයකට 10000ක් ගෙවන්න ඕන පරිච්ඡේද 7ක් තියෙනවා ඒ කියන්නේ 70000ක් ලේන අයට ඊළඟට චිත්‍ර ඇඳීම එක වතාවක් ඇඳින්නේ ඒකට 10000ක් එකත් ස්ථාවර පිටුවක් සඳහා යතුරු ලියනය ටයිප් සෙටින් යතුරු ලියන ස්ථාවර එක වතාවක් ඇඳින්නේ යතුරු ලියන පිටු පිටු 50ක් තියෙනවා 50 වැඩි කිරීම 30 50 වැඩි කිරීම සෝරි 30 300 තුන්වරක් පහ 15යි 5000 මේක මුද්‍රණය කරන කාලේ ටයිප් කරන 5000ක් වේදන් වෙනවා අත්සම් යුගලක් දෙනවා ප්‍රතිලාභ ලබා ගන්න අයට පොත මුද්‍රණය කරන 700ක් දෙනවා ඊළඟට අත්සම් යුගලයක් දෙන්න අපිට විදන් වෙනවා රුපියල් 100ක් මුහුණු ආවරණයට විදන් වෙනවා රුපියල් 200ක් ඒවා විචාරය එහෙනම් අපි දැන් බලමු එකතුව හැම දෙයක්ම ගත්තා දැන් මේක විචාරය පිළිවෙල වෙනවා රුපියල් 1000ක් මෙතනින් එනවා මුළු ස්ථාවර පිරිවැය 5 10 එකක් ඉතිරි 6යි 7යි 8යි 15යි 150000 මුළු ස්ථාවර පිරිවැය නම 150000 විචාල පිරිවැය නම රුපියල් 1000 අංක 2 මෙම වැඩසටහනේ මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා එක අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව දෙක සභා නිෂ්පාදක සමාගමේ අපේක්ෂිත දායකත්වය වේ. මුළු පිරිවැය කියන්නේ ස්ථාවර සහ විචල් විදං ආවරණය කර ගන්න අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව දෙකේ එකතු. අවශ්‍ය ප්‍රතිලාභී කිව්වේ මුළු වේදම ආවරණය කර ගන්න අවශ්‍ය ඒකක සංඛ්‍යාව කියන්නේ සමච්ඡේද ලක්ෂණ ළඟා වෙන්න ඕන එක ප්‍රමාණය. කොහොමද ගන්නේ කරන්නේ? මුළු
ස්ථාවර පිරිවැය බෙදනවා ඒකක දායකයි. මුල් ස්ථාවර පිරිවැය ලැබුණා 150,000 ඒකක දායකයි. කියන්නේ ළමයි මේ නිරෝධායන වල පුද්ගලයෙක් සඳහා සභා නිෂ්පාදකයා ගෙවනවා. අපි අපේ සමිතියෙන් තමයි දැන් අත්පොත මුද්‍රණය කරලා අත්පැසමයි මුහු ආවරණය දෙන්නේ අර නිරෝධායන කියලා. එතකොට ඒ වෙනුවෙන් අපට වැය කන්නේ 1,100,000 තමයි ඒකක විචාරය පිළි. හැබැයි සභා නිෂ්පාදකයා අපට දෙනවා 1,500,000. අපේ සමිතියද එක පුද්ගලයකින් 1,500 එක පුද්ගලයක වෙනුවෙන් සභා සමාගමෙන් එන 1,500ක් අපට වැය වෙන්නේ විචාල වෙතන් 1,000යි. නම් 1,000 කියද 500. නම් මෙතන ගන්නවා 1,000 500. එන අපට යන මෙන්න මේ මුළු වියදම ස්ථාවර පිරිවැය සහ විචාල වියදම කියන මුළු වියදම කවර් කරගන්න නිරෝධ මධ්‍යස්ථාන කිමෙක් ඉන්න ඕනද? තුන්දිය. තුන්සියක් අපේ නිරුදල මධ්‍යස්ථානට ඇවිල්ලා අපේ ප්‍රතිලාභ ගත්තොත් අපේ ජාමි ගොඩ ඔව් කොරොල් වලේ ගොඩ ගිය කට්ටිය ඉන්නවනේ මේ වගේ අය වුන් හිටියා. හරි, තුන්සියක් එන්නවා. දෙක සමන් නිෂ්පාද සමාගමෙන් අපේක්ෂිත අනුග්‍රහක් තුන්සියක් එනවනะ. මේ දෙකේ එක, මේ දෙකේ දෙක මම මෙතනින් ගානේ කරනවා. දෙකේ දෙක 1,500ක් දෙනවා එක්කෙනෙකුට. ඒ වගේ 300ක් අනුග්‍රහකයෝ අනුග්‍රහකත්වය අපි බලාපොරොත්තු වෙනවා. 300 සඳහා 3,15 45යි 4,500,000. සබන් සමාගමෙන් අපට 4,500,000 එන්න ඕන. අංක 3. මෙම වර්තමාන තුලින් සුපතාගතක සමිතියේ අනුග්‍රහ ලක්ෂයක් අතිරික්තයක් ලබා ගන්න නම් කී දෙනෙක් ඉන්න ඕනද නිර්ධාරණය වෙන්න. හරි ෂෝක් නේ, අපි ලාභ ගන්න අපි බලාපොරොත්තු වෙනවා රන් ටයිම් වෙන කිදෙක් ඉන්නවද කියලා. ඒ කියන්නේ අපේක්ෂිත ලාභය ලැබීමට අවශ්‍ය එකක ප්‍රමාණය. තුන් මිනිත්තු පරිදි මම සමීකරණය ලියන්නේ හැදන්නේ. අපේක්ෂිත ලාභයේ අතිරික්තය නේ, අතිරික්තය ලැබීමට එකක සංඛ්‍යාව සමානයි ස්ථාවර පිරිවැය 150,000. ස්ථාවර පිරිවැය එකතු කරන අපේක්ෂිත ලාභය, අපේක්ෂා කරන ලාභය රුපියල් ලක්ෂයක්. මේ දෙක එකතු වෙ බෙදලා ඒකන දායකයෙන් එක්ක දායකය 500ක්. 250,000 500ෙන් බෙදෙනවා. ඒකක 500. 500 දෙනෙක්. ඒ කියන්නේ නිරෝධාන මධ්‍යස්ථානයේ 500ක් ආවොත් අපේ සමිතියට ලක්ෂයක ලාභයක් දෙනවා. ඒ කියන්නේ සභා නිෂ්පාදකයා එක්කෙනෙක් 1,500 ගන්න අපිට අනුග්‍රහකත්වයේ දුන්නත් අපි එක්කෙනෙක් වෙනුවෙන් වැය කර 1,000ක් විතරයි. ඉතුරු 500ෙන් අර ස්ථාවර වේදම ආවරණය කරාම ලක්ෂයක ලාභයක් ගන්න නම් අපිට 500ක් අවම ඇති. අංක 4. මෙම වැඩසටහන සඳහා සභා නිෂ්පාදක සමාගම රුපියල් 109,000 අනුග්‍රහකත්වයක් ලබා දේ නම් සුබසාධක සමිතියේ අරමුදල ලබා ගත හැකි අතිරික්තය 109,000 දෙනවා. මේක ක්‍රම ක්‍රීපයකට ගන්න පුළුවන්. 109,000 දෙනවා කියන්නේ අනුග්‍රහකයෝ කී දෙනෙක් වෙනුවෙන්ද බලමු. 109,000 දෙන්නේ අයකුට 1,500 බැගින් වෙන්නනේ නේද? එහෙනම් අනුග්‍රහකය කියන්නේ අනුග්‍රහකය ලබන සංඛ්‍යාව කීයද? 109 බෙදීම 1,500 600. ඒ කියන්නේ 600 දෙනෙක්ට සමා නිෂ්පාදකයේ අනුග්‍රහකත්වය අපේ 500.
අපිට දැන් පුළුවන් ආරක්ෂිත ආන්තික ඒකක ප්‍රමාණය හොයන්න. අපේ සමච්ඡේද ලක්ෂ ළඟා වෙනනම් ඉන්නව කීයද? 300යි. ඒ කියන්නේ අපේ විචල්්‍ය වියදම සහ ස්ථාවර වියදම කියන සමස්ත මුළු පිරිවැය ආවරණය කර ගන්න නම් අපිට අපි කලින් ගණනය කළා ඉන්න ඕනේ 300ක් පමණ. හැබැයි දැන් 600ක අනුග්‍රහකත්වය දෙන්න. එහෙනම් ආරක්ෂිත ආන්තික ඒකක ප්‍රමාණය කීයද? 300යි. මේ ඒකක ප්‍රමාණය වැඩි කරනවා ඒකක දායකය. මොකද මම කිව්වා කලින් අවුරුද්ද පැහැදිලි කිරීමේ කිව්වා සමච්ඡේදන ලක්ෂය ඉක්මවා අපි ගමන් කරනවා කියන්නේ ඒ දායකයේ ඇතුළේ තියෙන අපේ ලාභය පමණයි. ඉතින් 600න් 300ක් සමච්ඡේදන ලක්ෂයට වෙන් කළාම ඉතිරි 300 ඇතුළේ දායකයේ ඇතුළේ තියෙන අපේ ලාභය පමණයි. ඉතින් ඒක දායකය ආවා 500. උත්තරය නම් රුපියල් 150,000ක් මේ 150,000 අන්න උත්තරය. මේක තව විදිහකට ගන්න පුළුවන් ඕන නම් ලාභ පරිමාණුපාතයෙන් යන්නත් පුළුවන්. ඒත් ඔක්කොම තමයි මේ අවසාන මේ පැත්තර තමයි කර කියලා ඉන්නේ. 150,000ක ලාභයක් තමයි අපි ලබන්නේ. හරි, එහෙනම් අපි ඔන්න 12 අවුරුද්දේ ඉඳලා 20 අවුරුද්ද වෙනකන් ආන්තික පිරිවැය කරන පාඩමේ ප්‍රශ්න අවසන් කළා. ලබන සිකුරාදා පන්තියේදී අපි නිෂ්පාදක පුදුකාර පිරිවැය පාඩම සාකච්ඡා කරනවා. ඒකත් එක්ක සම්බන්ධ විභාග ප්‍රශ්න අපි ඊළඟ ප්‍රශ්න පත්‍ර පන්තියේදී සාකච්ඡා කරමු. එහෙනම් මම හැමෝටම ආයුබෝවන් කියනවා, සුභ රාත්‍රියක් ආරාධනා කරනවා, මේ පන්ති නතර කරනවා. කැටලු තියනනම් අහන්න පුළුවන්.